අද සාකච්ඡාවට ගන්න තීරණය කරේ විශේෂ මල් පිපෙන ශාකයක්. ඔබ කවුරුත් දන්න රත්මල්. මෙසේ නම් රතඹල යනුවෙන් හඳුන්වන මේ ශාකය වර්තමානයේ සමාජයේ මේ රත්මල් වර්ග මල් පෝච්චිවල එහෙම නැත්නම් අලංකාරයට හිටවන මල් වර්ගයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ සත්‍ය වශයෙන්ම ගත්තාම රත්මල් නැත්නම් රතඹල කියන ශාකය නෙමෙයි ඒක. නොයෙක් ප්‍රභේදයක් හැටියට තමයි මේ විසිතුරු මල් වගාවට ආදේශයක් ලෙස භාවිතා කරන්නට කටයුතු කරලා තිබෙන්නේ. ඔබටම පෙන්වන්න මේ සූදානම් කරලා තියෙන මේ ශාකය කොළඹ නගරයේ තිබෙන විශේෂ තැනක තමයි මේ ගහ දකින්න තියෙන්නේ. මම හිතන්නේ මේ වසර ගණනාවක් තිස්සේ වැවිච්චි බොහොම සරුවට වැවිච්චි ගසක් මේක. වසර ගණනාවක් පැරණි කියලා කියන්න පුළුවන්. අපිට පේනවා මේ කඳෙන් මෙච්චර මහතට සරුවට වැඩිලා තියෙන එකෙන් පේනවා වසර ගණනාවක් පැරණි කියන කාරණාව. ඉතින් මේ ගස පිහිටලා තියෙන තැනත් මා පොඩ්ඩක් සඳහන් කරන්න අවශ්‍යයි. මොකද මේ ගහ දොරකඩ මෙලෙස වවන්නට උනන්දු වීම සම්බන්ධයෙන් කුතුහන සැලකීමක් වශයෙන් සඳහන් කරන්න ඕන. ඔබ කවුරුත් දන්න ප්‍රවීණ හඬකැයුම් ශිල්පී කමල් ගමගේ මහත්මාගේ නිවස ඉදිරිපස තමයි මේ ගස බොහොම සරුවට මෙලෙස තිබෙන්නේ. ඔබට පේනවා මේ කොළ, මල්, ගෙඩි ආදී සියල්ල ඔබට දැක ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් රත්මල් ගැන කතා කරද්දී රත්මල් පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහුවාර්ෂික ශාකයක් ලෙස ඔබට පේනවා. මෙන්න මේ ආකාරයට පඳුරක ස්වරූපයෙන් වැවී තිබෙනවා. සෙන්ටිමීටර් 10ක් පමණ දිග සරල පත්‍ර සම්මුඛව පිහිටන බවත් කියන්ට ඕනේ. මේරු පත්‍ර තද කොළ පැහැයක් ගන්නවා. පොකුරු වශයෙන් හටගන්නා පෙති හතරක් සහිත රතු පැහැති මල් අලංකාරවත් ලෙස දර්ශනය වන මේ ආකාරයට ගෙඩි කොළ පැහැති වගේම මේ ඉදුණු විට තද රතු පැහැයක් ගන්න ඵල පළතුරක් ලෙසත් මේ ආහාරයට ගන්න බොහොම කදිම රසක් තිබෙන බොහොම අපූරු වෙනසක් දැනෙන පළතුරක් හැටියට ගන්නට පුළුවන්. රතඹලා ඇට නැත්නම් රතඹලා ගෙඩි ඇටේ ඉවත් කරලා ඒ මාංශල ගතිය තමයි අපි ආහාරයට ගන්නෙ. අද වෙන විට මා කලින් කිව්වා වගේ විසිතුරු මල් පැලෑටි ලෙස නවීකරණය කරන ලද රත්මල් ප්‍රභේද රාශියක් හමු වෙන නිසාවෙන් ඖෂධ සඳහා භාවිතා කරන රත්මල් ශාකයේ කුමක්ද කියන නිවැරදිව එකපාර හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක දුෂ්කර කටයුත්තක් බවට පත් වෙනවා. කෙසේ නමුත් මේ විසිතුරු මල් පැලවල ඒවා නිසා ඖෂධ සඳහා රත්මල් භාවිතා කිරීමේදී ගැන සැලකිලිමත් විය යුතු බවත් සඳහන් කරන්න ඕනි. ගෙවත්තේ අලංකාරය සඳහාද වැවිය හැකි මේ ඖෂධීය රත්මල් ශාකය රුබේසියා කොළයට අයත් වන බවයි සඳහන් වන්නේ. විශේෂයෙන් සමේ රෝග, ලදරුවන්ගේ රතගාය, රත කුෂ්ඨ, අක්ෂි රෝග, සමෙහි ඇතිවන දිලීර ආසාදන, ආහාර අරුචිය, එවැගේම උගුර වනවීමටත් කැස්ස ආදී රෝග තත්ත්වයන්ට ප්‍රතිකාරයක් කිරීම සඳහාත් මෙම ශාකයේ මල්, පොතුසා කොළ යොදා ගන්නා බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. රත්මල් පිත සහ සෙම ඉවත් කිරීමට උපකාර කර ගන්නා බවත් සඳහන් වෙනවා. මෙරට ජනයා පුරාණයේ සිට කුඩා දරුවන් නාවන ජලයට මෙම මල් එක් කිරීම සිදු කරලා තිබෙනවා. පුංචි දුවා දරුවන් නාවන්නට ගන්නා වතුර සඳහා මේ මල් භාවිතා කරලා තිබෙනවා. තරන්නන්ගේ කාලයේ සිටම භාවිතා කරව බව සඳහන් වෙනවා. විශේෂයෙන් ඒ ග්‍රාමීය ප්‍රදේශවල අනිවාර්ය අංගයක් ලෙස සැලකූ බවත් සඳහන් කරන්නට කැමති. ඒ වගේම මෙම මල්වල පවතින සමේ රෝග සුව කිරීමේ හැකියාව සහ විෂබීජ නාශක ගුණය පෙර කල සිටම ගැමියන් දැන සිටි නිසා මෙලෙස කුඩා දරුවන් නෑවීමේ කටයුත්ත සඳහා භාවිතා කළ බවත් අපට කියන්න පුළුවන්. රත්මල් කොළ සහ පොතු සම්බගත් වතුරට සීනි දමා බීමට දීම, එවැගේම රත්මල් පොතු වාතය දීම සහ වදමල් කැකුළු, එවැගේම රත්මල් රත් හඳුන් වැල්මී තම්බාගත් වතුරට සීනි මීපෙණි දමා බීමට දීම රතගායට ප්‍රතිකාරයක් ලෙස තමයි සඳහන් වන්නේ. රත කුෂ්ඨ සඳහා රත්මල් කොළ, උඳුපියලි, කැකුළු හාල් ස්වල්පයක් වතුරින් අඹරා රත කුෂ්ඨයේ ගෑමෙන් සුවය ලැබෙන බවත් සඳහන් වෙනවා. එමෙන්ම මල්, අබකොළ, රත්මල් කැකුළු අඹරා තලතෙලින් ගෑම, රත්මල් කැකුළු පමණක් අඹරා ගෑම දේ සඳහා ප්‍රතිකාරයක් ලෙස බවයි සඳහන් වන්නේ. මුලස්ස අපේ ලබා ගන්නේ විසිතුරු, ඔසිතුරු සහ අන්තර්ජාලය ඇසුරෙන්. එදෙන් ඔබත් මෙවැනි අපූරු ශාක වර්ග ගැන දැනගන්නට උනන්දුවක් දක්වනවා නම් අපගේ YouTube නාලිකාව subscribe කරන්න, තවත් කෙනෙකුට දැනගන්නට මේ පිළිබඳව විසිතුරු ඔවුන්ට ශාක කරන්න, comment එකක් දමන්න, ඔබ කැමතිම ශාක වර්ග ගැන දැනගන්නට ඔබ බලාපොරොත්තු වෙමින් සිටිනවා නම්, යම් අදහසක් තිබෙනවා නම් පහලින් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි රැඳී සිටියාට.